බටහිර සබරගම දකුණ සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සසු ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර බස්නාහිර සබරගම මධ්‍යම සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බවයි කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලකුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. දිවයිනේ අද දිනේ සිට වර්ෂාපතනයේ සුළු වැඩිවීමක් අපි අපේක්ෂා කරනවා. මේ තත්ත්වයේ විශේෂයෙන්ම තියෙන්නේ දිවයිනේ බස්නාහිර සබරගම දකුණු වයඹ වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙමේ තත්ත්වයන් තියෙනවා. ඊට අමතරව දිවයිනේ උතුරු පළාත හැර සෙසු පළාත්වල අපර භාගයේ හෝ සන්ධ්‍යා කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙමේ හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් තරමක තද වැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර ගාල්ල මාතර දිස්ත්‍රික්කවල සහ සබරගම වගේ පළාත්වල තරමක තද වැසි සාමාන්‍යයෙන් අපේක්ෂා කරනවා මිලිමීටර් 75 පමණ ඉක්මන වර්ෂාපතනයක් තියෙනවා. తాවකාලිකව තද සුළං වර්ෂාවක් සමග එනවා. ඒ තුලින් අපිට අහල පහල තියෙන ගස්වල අතුපතු කඩා වැටීම් වහලව ගැලවී යාමගේ සංසිද්ධිය ඇති වෙනවා. ඊට අමතරව වර්ෂාව සමගම අකුණු අනතුරු ඇතිවීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන්. කෙසේ නමුත් ඉදිරි දින කීපය තුලදීත් මෙම තත්ත්වය අඩු වැඩි වෙමින් විශේෂයෙන්ම සවස් ජාමයේ තියෙන වර්ෂාපතන පවතින තත්ත්වයක් තියෙන බව අපිට විශ්ලේෂණවල පෙන්වුම් කරනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.